Hello everyone. Today we are going to talk about simple present tense, passive voice. In the previous lesson, we talk about simple present active voice. Abhi kalin sathi active voice katha kara. Ada abhi katha karanawa present tense ge passive voice wakya apita mokada hetuwa use karanna. Mokada reason ekak passive voice use wenna? E wagema passive voice sentences kohomada build up karanne kiyala api pahediliwa kiyala denawa. पैसिव वॉइस मैं मेरे कांग अमारू के लिए ही तूने ना पैसिव वॉइस कोहों मदर हर ये डे मोनो वटा दागा निकला मैं लेसन ने का इवरा बेरा कांग बलांग की दिक्कत बलागा पुरवा ये वागे माय पैसिव वॉइस एकात्ते का जॉइन में ना होया ला एक्टिव वॉइस लेसन ने कानी वारे में फॉलो कर ला पैसिव वे का जॉइन में ना सिंपल प्रेजेंट टेंस पैसिव वॉइस सिंपल प्रेजेंट टेंस කියන්නේ සරල වර්තමානය පැසිව් වොයිස් කියන්නේ කර්මකාරක 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 කියන්නේ කර්මය මූලික වෙලා තමයි වාක්‍ය හැදෙන්නේ පැසිව් වොයිස් සෙන්ටෙන්ස් එකක් අපිට යූස් කරන්න වෙන්නේ මොන වෙලාවකද අපි රීසන්ස් දෙකක් ගැන කතා කරනවා ෆස්ට් 1 if you don't want to say oh hide who do the action if you don't want to say ඔයාට කියන්න ඕනේ නැත්නම් ඒ කියන්නේ ඔයාට මේ සෙන්ටෙන්ස් හදද්දී මේ ක්‍රියාව ඇක්ෂන් එක කරන කෙනා කියන්න ඕනේ නැත්නම් එහෙම නැත්නම් ඕ හයිඩ් ඔයාට යව හංගන්න ඕන නම් අපි උදාහරණයක් ගත්තොත් අපි කියනවා ඉංග්‍රීසි උගන්වනවා ඉංග්‍රීසි උගන්වනවා කියුවහම ඒක කරන කෙනා සෙන්ටෙන්ස් එකේ නෑනේ ඉංග්‍රීසි උගන්වනවා එතකොට එහෙම කියන්න කරන කෙනා ඔයාට ඇක්ෂන් එක කරන කෙනා කියන්නේ නැතුව ඉන්න ඕන නම් පැසිව් වොයිස් එක ඕන. සෙකන්ඩ් 1. If you don't know ඔයා දන්නේ නැත්තම් who do the action? ඇක්ෂන් එක කරන්නේ කවුද කියලා ඔයා දන්නේ නැහැ කියලා හිතන්න. ඉංග්‍රීසි උගන්වනවා. උගන්වන්නේ කවුද කියලා ඔයා දන්නේ නැහැ. එහෙනම් ඔයාට අනිවාර්යයෙන්ම පැසිව් වොයිස් එක කර්මකාරක වාක්‍ය කොහොමද බිල්ඩ් අප් කරන්න කියලා අනිවාර්යයෙන්ම ඕන වෙනවා. අපි ඊළඟට කියනවා මොකක්ද මේකේ ෆෝමේෂන් එක කොහොමද සෙන්ටෙන්සස් හදන්නේ කියලා. පැසිව් වොයිස් වාක්‍ය හදද්දී අපි ඊළඟට කරන්නේ ෆෝමේෂන් එක වාක්‍ය හදන රටාව ක්‍රමය මොකක්ද කියලා අඳුරගන්න එක. මෙන්න මේ ක්‍රමය ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන නැත්නම් පැසිව් වොයිස් වාක්‍ය හදන්න බෑ. දැන් අපි කියුවනේ පැසිව් වොයිස් කියන්නේ කර්මකාරක කියලා. එතකොට ඔයාලා දන්නවා කර්මය මූලික වෙලා තමයි වාක්‍ය හැදෙන්නේ. මුලින්ම ඔබ්ජෙක්ට් ऑब्जेक्ट क्या है कर्मय ऑब्जेक्ट का नाम एम हरि इस हरि आ हरि ये क्या है ऑब्जेक्ट का टर खाओ आओ तब ये एम दान यानी वाले ऑब्जेक्ट का टर आई आओ इस तरह ने सिंगुलर ना आधा ने प्लूरल ना ऑब्जेक्ट का नाम है मिसा पास्ट पार्टिसिपल वर्ब पास्ट पार्टिसिपल वर्ब के क्रिया भी आवश्यक अवस्था अभी वर्ब्स करते वाला टेक यू अगर मदर verbs කොටස් වලට බෙදන්නේ ඒ කියපු කොටස් වල අවසාන අවස්ථාව past participle verb by by කියන්නේ විසින්නේ මේ ක්‍රියාව කරපු කෙනා කවුද කියලා අපි කියනවා නම් by ගන්න පුළුවන් place time ස්ථානය වේලාව එතකොට ඔයාලා මේක note down කරගන්න කෙනෙක් නම් මේ formation එක ලියලා අනිවාර්යයෙන්ම කොටු කරගන්න මේක තමයි important කතාව object එකත් එක්ක නිසා past participle verb by place time දැන් අපි කියනවා මුලින්ම අපි කියන්නේ කිව්වා ඉංග්‍රීසි උගන්වනවා කියලා මේ ඉංග්‍රීසි උගන්වනවා කියන සෙන්ටෙන්ස් එකේ මොකක්ද ඔබ්ජෙක්ට් එක දීලා තියෙන කැලේ දෙකයිනේ ඉංග්‍රීසි උගන්වනවා එතකොට ක්‍රියාවට ලක් වෙන්නේ උගන්වන්න ලක් වෙන්නේ ඉංග්‍රීසි එතකොට ඉංග්‍රීසි තමයි ඔබ්ජෙක්ට් එක එතකොට ඉංග්‍රීෂ් 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 වලට අනුව අනිවාර්යයෙන්ම ඉස් ඉංග්‍රීෂ් ඉස් උගන්වනවට කියන්නේ අපි ටීච් උගන්වන ටීච් නමුත් ටීච් දාන්න බෑනේ ටීච් කියන්නේ අවසාන අවස්ථාව taught ඉංග්‍රීසි උගන්වනවා english is taught කවුද උගන්වන්නේ කියලා ඔයාලා කියන්න ඕන නම්
ගුරුවරයා විසින් කියලා හිතන්න. English is taught by the teacher. What am I saying? English is taught by the teacher. Place එකක් දාන්න ඕන නම් in the school, in the class ඕනම එකක් දාන්න පුළුවන්. English is taught කියන්නේ ඉංග්‍රීසි උගන්වනවා. අපි second එකේදී කියනවා එළවලු මිලදී ගන්නවා. එළවලු මිලදී ගන්නවා. කොටස් දෙකයි තියෙන්නේ. කොටස් දෙකෙන් object එක තමයි vegetables එළවලුනේ. ක්‍රියාවට ලක් වෙන්නේ මිලදී ගන්න ලක් වෙන්නේ එළවලු. Vegetables plural. Plural නිසා am miss a තුනෙන් අපි ගන්නෙ a. Vegetables are by කියන්නේ මිලදී ගන්නවා. නමුත් අවසාන අවස්ථාව bought. Vegetables are bought. එළවලු මිලදී ගන්නවා. අපිට කියන්න ඕනේ නම් එළවලු මිලදී ගන්නවා අම්මා විසින් කොහොමද හදන්නේ? Vegetables are bought by mother. Vegetables are bought by mother. ඔයා හිතන්න ඔයා පාසල් යන දරුවෙක් කියලා. එතකොට ඔයාට පාසලේදී විදුහල්පති තුමා දඬුවම් කරනවා නම් ඔයා කියනවා මට දඬුවම් කරනවා. මට දඬුවම් කරනවා කිව්වම ක්‍රියාව කරන්නේ මම නෙමෙයිනේ විදුහල්පති තුමා. එතකොට ක්‍රියාව ඔයාට කියන්න ඕනේ නැත්තම් ඔයාට සබ්ජෙක්ට් එක කියන්න ඕනේ නැත්තම් කරන කෙනා කියන්න ඕනේ නැත්තම් අපි කියනවා මට I ඔබ්ජෙක්ට් එක I යනුව am දඬුවම් කරනවා punish අවසාන අවස්ථාව punish I am punished මට දඬුවම් කරනවා මේ am නැති වුණොත් am නැති වුණොත් වාක්‍ය වැරදි I punish කියන්නේ මම දඬුවම් කරනවනේ I punish කියන්නේ මම දඬුවම් කරනවා නමුත් කියන්න ඕන මට දඬුවම් කරනවා ක්‍රියාව කරන්නේ වෙන කෙනෙක් එතකොට එන්නේ I am punished ඔයාලා දැකලා තියෙනවා food city එකකට සුපර් මාකට් එකකට ඔයාලා ගියාම ඉස්සර ගහලා තියෙනවා credit cards are accepted credit cards are accepted credit card බාර ගන්න ලැබෙයි කියන එක. ඒ කියන්නේ මේක තමයි object එකට අරනවා am misa ඊට පස්සේ past participle verb අපි මේ හැම එකම කතා කරන්නේ මේ formation එකත් එක්ක. මෙයා අමතක කරලා අපිට මේව build කරන්න බෑ. Credit cards are accepted credit card බාර ගන්නවා. Trees are cut trees are cut ගස් කපනවා. In this forest අපි object එක trees ගස් are past participle එක තමයි cut කියන එකේ past participle එක cut my trees are cut in this forest every day මෙතන පොඩි කතාවක් තියෙනවා. මොකද කතාව මේකේ තේරුම බලන්න trees are cut ගස් කපනවා in this forest every day මේ කැලේ හැමදාම ගස් කපනවා. කියන්නේ මේක පුරුද්දක් විදියට කරන දෙයක්. අපි හිතමු ඔයා කැලේට යද්දි එවෙලේ ගස් කපලන කොහොමද කියන්නේ? මෙන්න මේ everyday වෙනුවට now දැම්මොත් then trees are cut in this forest now. ඔයා ගිහිල්ලා forest එකට ගිහිල්ලා කියන්නේ නැහැ නේ දැන් කැලේකට ගිහිල්ලා කියන්නේ ගස් කපනවා දැන් කියලා. එතකොට තේරුම තමයි ගස් කපලා. එතකොට මෙතන මීනින්ස් දෙකක් ගන්න පුළුවන්. ටයිම් එක අනුව අපි දාන ටයිම් එක අනුව එවරිඩේ ආව හැමදාම කැලේ ගස් කපනවා. නව් දාලා තිබුණොත් ඔයාලට කියන්න පුළුවන් ගස් කපලා දැන්. ගස් කපලා. ට්‍රීස් ආ කට්. එතකොට ඉංග්‍රීසි උගන්වන ඉංග්‍රීසි ඉස් ටෝට්. එළවලු මිලදී ගන්නවා වෙජිටබල්ස් ආ බෝට්. මට දඬුවම් කරනවා I am punished. Credit card බාර ගන්නවා credit cards are accepted trees are cut ගස් කපනවා. මේක තමයි passive voice වාක්‍ය build කරන විදිය. එතකොට ඔයාට මේ formation එකත් එක්ක ඕනම sentence එකක් හිතලා හදන්න පුළුවන්. මේ formation එක දිහා බලලා අපි example එකක් ගමු. example එකක් ගත්තොත් පොත් කියවනවා කතුරු නෑනේ. එතකොට පොත් කියවනවා කියනවා passive voice වාක්‍යයක්. මුලටම එන්න ඕන object එක. මොකක්ද object එක? Books. Books වලට අනුව am the is the are. Books කියන්නේ plural එකින් the are. Read කියන්නේ කියවනවා අවසාන අවස්ථාව read. Spelling same. Sound කරන විදිය වෙනස් වෙන්නේ. Books are read. පොත් කියවනවා. Gedara පිරිසිදු කරනවා. House gather house is cleaned වාහනය හොදනවා vehicle is washed
एक्साम्पल दाला मैं फॉर्मेशन हदर वाला मेक तमें पैसिव वॉइस वाक्य बिल्डअप करना विधि आप ये वागे एक्टिव वॉइस वाक्य पैसिव करने को एक्टिव वॉइस वाक्य पैसिव करने विधि वाला दाना खेली में पैसिव वॉइस का बिल्ड करने को आप शॉर्ट इतना केटी की ना कोहोमद पैसिव वॉइस वाक्य नेगेटिव करने क्वेश्चन करने की ना मैं इतना सारा लाइव वाला एमिसा करने या बिट्टे के जॉइन में लेंगे ना वाला दाना ये लेसन के दिया की ना दूँ ना मैं क्या एक्टिव वॉइस का नेगेटिव क्वेश्चन करने दारा नमाल ने मैं कि दिए ने एम इस आ एम इस आ पीड़ी पास ना केलिप नॉट दाना ये तो बोलता है राइस इसंट ईटन बाय मी क्वेश्चन ने कि इस एलियट का नाम इस राइस ईटन बाय मी वी आर ब्लेम्ड बाय देम we are not blamed by them aa kiyana issarada gannawa are we blamed by them padin neda mege negative question ekak api ikmanata kiyuwe api kalin lesson ekedi am missa indi kohomada negative karanne question karanne kiyala kiyala dunna mege thamai oyalata amaru kiyala hitichcha passive voice ekak ithama lesiyen therum ganna puluwa podi summary ekak dunna passive voice kiyanne karma karaka karmaya moolika vela wakya hadenne मैं फॉर्मेशन ने गोया लोड में दिया गया ना ऑब्जेक्ट के नाम हुआ एमिसा पास पार्टिसिपल वर्ब बाय प्लेस टाइम आप इधर खात्रों का उधर के लिए किया ना उन्हें नेता आप इधर यहाँ हंगर नो वरना आप यहाँ दानी नेता आप इधर मैं वॉइस के यूज़ कराने पड़ूँगा नेक्स्ट वी आर गोइंग टू टॉक अबाउट द कोट ऑफ द डे कोट ऑफ द डे No matter how many times you fail, keep trying. No matter, ප්‍රශ්නයක් නැහැ how many times you fail. කොච්චර වතාවක් ඔබ අසමත් වෙනවද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. But keep trying. උත්සාහ කරන්න. ඔයා හිතනවද දහස් වතාවක් උත්සාහ කරයි කියලා ඔයා. දහස් වතාවක් උත්සාහ කළා 1001 වෙනි වතාවේ ඔයා success වෙයි කියලා කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. A baby boy was born in USA. උන්ජි පිරිමි ළමයේ උපදිනවා ඇමරිකා එක්සත් ජනපදයේ. මේ ළමයා ඉපදෙන්නේ ඉතාම දුප්පත් පවුලක. එයාගේ තාත්තා ගොවියෙක්. දවසක් මේ තාත්තා වැඩ ඉවර කරලා ගෙදර එනවා තාත්තට ටිකක් අසනීපයි. තාත්තා රෙස්ට් කරනවා විවේක ගන්නවා විවේක ගන්නවා විතරක් නෙමෙයි මේ තාත්තට එදා හොඳටම උණ ගන්නවා. මේ ළමයාගේ අම්මා වෛද්‍යවරයාට කතා කරනවා වෛද්‍යවරයා ඇවිල්ලා තාත්තාව පරීක්ෂා කරනවා ටික වෙලාවකින් අම්මා අඬන්න ගන්නවා මේ දරුවන මේක එච්චර තේරුමක් නැහැ පුංචි ළමයි නමුත් මොකද වෙන්නේ ඊට පස්සෙන්ද තාත්තා නැති වෙනවා තාත්තා නැති වුණාට පස්සේ අම්මට සිද්ධ වෙනවා රැකියාවක් හොයාගෙන යන්න අම්මා ගෙදරින් සැතපු කීපයක් එහා තියෙන සැතපු දෙක තුනක් එහා තියෙන කර්මාන්ත ශාලාවක වැඩට යනවා මේ ළමයා කල්පනා කරනවා මොකක්ද මේ වෙන්නේ කියලා. දැන් අම්මා වැඩට ගිහිල්ලා ඒක නිසා මේ ළමයා පටන් ගන්නවා ගෙදර උයන්න. මේ ළමයා එයාගේ පළවෙනි පාන් ගෙඩිය first bread හදනවා. හදනවා විතරක් නෙවෙයි. මේ ළමයා මේ සැතපුම් දෙක තුන ගෙවාගෙන ගිහිල්ලා මේක තමන්ගේ අම්මට පෙන්නනවා. ඒ විතරක් නෙමෙයි මේ ළමයා මේ සියලුම කරදර මැද්දේ පාසලෙන් ඉවත් වෙලා රැකියාවක් හොයාගන්නවා. මේ දරුව රැකියාවක් කීපයක් මගනනවා එන්න එන්න වර්ධනය වෙනවා ඒත් එක්කම රැකියාවල් ගණනාවක් කරනවා නමුත් උඹ එක්කම රැකියාවවත් රැඳිලෙන්න බැරි වෙනවා හැම අවස්ථාවෙදිම උඹ රිජෙක්ට් වෙනවා උඹ ප්‍රතික්ෂේප කරනවා ටික කාලයක් ගිහිල්ලා වයස අවුරුදු 20කට ආසන්න වෙද්දී එයා ගැහණු ළමයෙක්ව විවාහ කරගන්නවා ඒ විතරක් නෙවෙයි ළමයි 3 දෙනෙක්ව උඩ ලැබෙනවා මේ අපි කතා කරන කතානායකයා මෙයාට එක්කම රැකියාවක් එක දිගට කරන්න බැරි නිසා නිතරම අතේ මුදල් ගැවසෙන්නේ නැහැ බිරිඳ ඔහුව හැර යනවා ඊට පස්සේ මොකද එම රටේ තියෙන පෙට්‍රල් ෂෙඩ් එකේ වැඩ කරන්න යනවා ඒ පෙට්‍රල් ෂෙඩ් එකේ වැඩ කරන ගමන් මෙයාගේ බොන් ටැලන්ට් එකක් තිබුණා අපි අර කතා කරපු පාන් හදන එක ඒ වගේම මෙයා විවිධ කෑම වර්ග හදන්න පුරුදු වෙනවා ඔහු හෝටලයක් පටන් ගන්නවා එතනිනුත් ලාභ ලැබුවත් එක වෙලාවක මේ හෝටලයක් හදාගෙන වැඩනවා මෙතනින් බොහෝ නවතින්නේ නැහැ
වතාවල් ගණනාවක් ප්‍රතික්ෂේප වුණු ඔහු නැවතත් මොකද කරන්නේ එයාගේම ඕන් රෙසිපි එකක් තමන්ගේම කෑම වටවරුවක් හදලා දොරින් දොරට ගේයින් ගේට අරගෙන යනවා මොනවද මේ අරන් යන්නේ ඔහු මස් බදලා මේ එයාගේම රෙසිපි එකකින් ඉවල් ගන්න අරන් යනවා වයස අවුරුදු 65ක් වෙද්දී 2004 වතාවක් රිජෙක්ට් වුණු කර්නල් සෑන්ඩර්ස් කියන්නේ founder of the KFC අවන්ජාලි හිමිකරුව තමයි කර්නල් සෑන්ඩර්ස් අවුරුදු 65ක් වෙනකම් ඔහු තමන්ට මොකක්ද හරියන්නේ කියලා හොයාගෙන යනවා අපි ඒකයි මුලින්ම ඔයාලට කෝට් එක පටන් ගන්න කිව්වේ no matter how many times you fail but keep trying හැම වෙලෙම උත්සාහ කරන්න කොපමණ වතාවක් අසමත් වුණත් ගේම අතහරින්න If you think this will be an important lesson, please share this lesson. Make a vedagat koi kiya lehi tena wana, share karana. While ito one number prashne yaak tiyan wana apita comment karana, apiwa like karana, Thamath English kone ka subscribe karana ta, subscribe karana. Iwa ge mai, alut lesson ne ka daapu gama, while ito notification ne yaak tena, while ito bell icon ne ka click karana, ilang lesson ne ke di humbo ve naka, while ito subhama subhama subhama.